එවාගේම මෙතදිස්ත්‍ර සභාවේ සභාපති එබ්නේසියස් ජෝසප් විෂප්තුමා අද මේ අවස්ථාවට සහභාගී සිටින ජාවාරෝක සමුදේ සභාපති නිලන්ත විතානගේ මැතිතුමා එවාගේම අපේ රාජභාෂා කොමිෂන් සභාවේ ගරු සභාපති ශිව කුමාර මැතිතුමා එවාගේ අපේ අමාත්‍යංශ අතිරේක මැතිතුමාලා ඇතුළු ඒ සියලු දෙනාගේම අවසරයි අද මේ සියලුම සහෝදරයෝ අපිට අපි ළඟට ආවේ අගෝස්තු මාසේ 10 වෙනිදා අගෝස්තු මාසේ 10 වෙනිදා සිට සැප්තැම්බර් මාසේ 10 වෙනිදා දක්වා ඔබට කවදාකවත් දැකම නැති පළාතකට තමයි ආවේ යාපනයේ පොයින් පේදුරු එවැගේම කිලිනොච්චි ප්‍රදේශයේ ජීවත් වෙච්ච ඔබ අද අපි මේ රටේම අගනුවර වෙච්චි කොළඹට ඇවිදින් මේ මාසය තුළ ඔබ බොහෝ දේවල් ඉගෙන ගත්තා කියන එක අපිට තේරෙනවා. පළවෙනි දවසේ අපි දකින්නකොට එදා තිබ්බ මූණවල් නෙවෙයි අපි දෙවෙනි දවසේ දැක්කේ. ඉන්පස්සේ අපිට මේ කාලය තුළ මේ රටේ සියලුම විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ බලයට ගන්නකොට මේ රටේ ජනතාව කිව්වේ ජාතීන් වශයෙන් වෙනස්කමක් දක්වා නැතුව මේ රටේ යම්කිසි යුද්ධයක් එවැනි වාතාවරණයක් තියෙනවා ඒව නැති කරලා එකට මේ රට ජීවත් වෙන පිරිසක් වත්පත් කරන්න කියලා. ඒක තමයි ජනාධිපතිතුමා කළේ. අද දැන් ඔබට හැම කෙනෙකුටම අපේ මේ ලංකාවේ ඕන තරක යන්න පුළුවන්කම තියෙනවා. මේ රටේ භාෂාවන් වශයෙන් දෙමළ භාෂාවත් සිංහල භාෂාවත් මේ රටේ පාවිච්චි කරන එකට අමතරව ඉංග්‍රීසි භාෂාවත් පාවිච්චි කරනවා. නමුත් අර භාෂා දෙකම අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම ඉගෙන ගත යුතුයි කියන එක තමයි අපේ රජයේ විශේෂ ප්‍රකාශයක් කරලා තියෙන්නේ. ඒ නිසා අපි පහුගිය කාලය තුල මම මේ කාලය තුල ඔබ පළවෙනි දවසේ දැකපු දවසේ ඒ වගේම මට කිලිනොච්චියට යන්න අපිට ලැබිච්ච අවස්ථාවේදී එදා තමිල ජනතාව අපි දිහා බලපු විදිය දිහා බලපුවාම අද ඊට වඩා බොහොම වෙනස් බවක් අපිට පේනවා. මේක තමයි අපේ රටේ අපි ඇති කරන්න ඕනේ. අපිට පේනවා පහුගිය දශක තුනේ එහෙම නැත්නම් අවුරුදු 30ක් මේ ඉන්න ඔක්කොම හිතේ අවුරුදු 30ට බාල කට්ටිය මේ රටේ ඉස්සර කොහොමද තිබ්බේ කියලා කවුරුත් දන්නේ නැහැ. මෙහෙම යුද්ධ තත්ත්වයක් මේ රටේ තිබ්බේ අවුරුදු 30කට ඉස්සෙල්ලා. අවුරුදු 30කට මෙහා තමයි මේ යන්තම් අවුරුද්දකට එහා ඔය පුංචි ඔය අවුරුදු 30 කාලය තුල අපි බොහොම වෙනස් වෙヒති. අපි එහෙම නැත්නම් ඔය ඉන්න තමිල ජනතාව බොහෝ ව්‍යාපාර කිහිපේ මේ නගරේ දැන් ප්‍රමාණිකව නගරයේ තියෙන රැවදී මේ රටේ වෙනස් නැතුව සෑම තැනම යන්න භාෂා ධර්ම ලබාගෙන ඒගොල්ලෝ ආශ්‍රය කරලා ඒගොල්ලෝ ගත්තේ හිතවත්කම් පවත්වා මේ රටේ ජීවත් වෙන වාසනාවක් තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා එතුමා බලයෙන් පත්විලා සිට එතුමාගේ බලාපොරොත්තු මේ අද ඒක සම්පූර්ණයෙන්ම අපිට පේනවා මේ රටේ සියලු ජනතාව රටස් නායක ස්වාමීන් වහන්සේලා එවගේ අනිකුත් ආගමික නායකතුමාලා අනික රජය ඒ වගේම ඔබ හැම කෙනෙක්ම දැන් එකට එකතු වෙච්චි පිටසක් වටපත් වෙලා තියෙනවා. දැන් මේ මට පළවෙනි දවසේ ඔබත් එක්ක දෙවෙනි දවසේ අපි මුණ ගැසුනේ පළවෙනි දවසේ අපේ නායක ස්වාමීන් වහන්සේගේ මහා බුදු විහාරස්ථානයේ හම්බුණා. දෙවෙනි දවසේ අපි හම්බුනේ අපේ රොස්මින් පෙදෙසේ තිබ්බු අපේ IT සෙන්ටර් එකෙන් තමයි අපි හම්බුනේ. එදා මම පළවෙනි දවසේ වඩා දෙවෙනි දවසේ විශාල වෙනසක් දැක්කා. හොඳට සින්දු කියන්න පුළුවන් වුණා. අපේ ආපනේ අපි කියන්න කිව්වා ඒ අවස්ථාව වෙනකොට අපේ සිංහල IT එකේ ඉන්න ළමා දරුවන් අපි 50 දෙනෙකුට ස්ටාර්ට් එක දෙවුවා. ඒ වගේ මේගොල්ලෝ තාවා
ඒගොල්ලෝ සිංහල කිව්වා ඒගොල්ලන්ගේ දෙවන භාෂාවේ අපේ සිංහල භාෂාවේ සිංහල කිව්වා මේගොල්ලෝ සිංහල සිංහල හොඳට කිව්වා ඉතින් මම ඒක තේරුම් ගත්තා මේ හැම කෙනෙකුටම හොඳින් ඉන්නේ මේ රටේ ඕනකම තියනවා කියන එක අපි ඔක්කොම භාෂාව දැනගෙන මේ කාලය තුල අපේ අමාත්‍යාංශය මුළු රටේටම දෙමළ භාෂාව සිංහල භාෂාව ඉගෙනීම කටයුත්ත කරනවා ඒ නිසා අපිට බොහොම සහයෝගයෙන් මේ කටයුත්තට යන්න පුළුවන්කම තියෙනවා දැන් අපේ නිලන්ත අපේ ජාවා ලෝක සම්මේලන සභාපතිතුමා ප්‍රකාශ කළා ඒ වගේම මේ කාලය තුල මම නාවත් මගේ ඇලෙක්ස් ලේකම්තුමා මේ සියලු දේවල් දිනපතා මට වාර්තා කර මොකද මේ හැම කටයුත්තක්ම හොඳින් කරනවා කියලා බලා ගැනීම අපේ වාසියම ඔයගොල්ලෝ යාපනයේ ඉඳන් මෙහාට ආවන් පස්සේ මේගොල්ලෝ කොහොමද ඉන්නේ කොහොමද කන්නේ කොහොමද යන්නේ මොනවද කරන්නේ මොනවද ඉගෙන ගත්තේ මේ සියලු දේවල් මම හොඳට දන්නවා හැමදාම අපි හවසට මොනවද කරන්නේ කියන එක අපි සොයාගෙන බලලා දවසෙන් දවස ඕගොල්ලන්ට දැනුම් වැඩි කරන ප්‍රමාණයක් නෙවෙයි අපේ එකමුතුවත් අපි වැඩි කරගන්න ඕනේ ඒ නිසා පෞගේ දින කාලය තුල හොඳ වැඩ කොටසකට යොමු වෙලා විශේෂයෙන්ම අපේ ජාවා ලෝක සම්මේලන සභාපතිතුමා ඇතුළු ඒ IT සෙන්ටර් එකේ හිටපු හැම කෙනෙක්ම බොහොම උනන්දුයි මම දවසක් නිවාඩු දවසේක ඕගොල්ලෝ කොහොමද එකතු වෙලා ඇතර වැඩ කරන්න කියලා බලන්න ගියා ප්‍රයත්න මම ගියර බැලුවා කොහොමද මේගොල්ලෝ රිසර්ච් එකේ වැඩ වෙන්නේ කියලා ඒ නිසා ඒ හැම එකකින්ම දැනගත්තා බොහොම එකමුතුව මේ සියලු දේවල් මම හිතනවා තවත් කාලයක් ඉඳ තිබුණා හොඳයි කියලා මට හිතුණා නමුත් අපි තවත් වරක් තවත් 30ක් එක්ක අපි එකතු වෙන්න ඕනේ දැන් අද ආවේ අපි හන්නේ කිරිනොච්චිය යාපනයේ සහ කොයිපේදී මමත් කිරිනොච්චියට යන අවස්ථාවේදී අපි දිහා බලා හිටියේ ඇත්තටම ඒගොල්ලන්ට භාෂාව නොතේරෙන නිසා අපිට අපි ඒගොල්ලන්ට එච්චර අපිත් එක බලා ඉඳීමෙන් අපිට තේරුම් ගියා මේ භාෂාව ප්‍රශ්නයක් තමයි කියන නිසා අපි අනිවාර්යයෙන්ම භාෂාව සිංහල අය දෙමළ ඉගෙන ගන්න දෙමළ අය සිංහල ඉගෙන ගන්න අත්‍යවශ්‍යයි මේ රටේ ජීවත් වෙන්න